ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි අද දවසේ සිතුවිල්ල අපි තීතස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපි අවධානය යොමු කරගනිමු අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීමේ නැමැති සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ කරන පිටස්තර ක්‍රියාවලින් ගැලවීම ලබන්නට බෑ අපි විශ්වාස කරනවා අපි යහපත් දේවල් කරලා ආගම කරලා අපට සදාකාලික ජීවනය තුළට ඇතුල් වෙන්න පුළුවන් කියලා එම අපට කරන්න බෑ පිටස්තර ක්‍රියාවල් වලින් අපට ස්වාමින් වහන්සේගේ සදාකාලික ජීවනය තුළට අපිට ඇතුල් වෙන්න බෑ අපිට මතක් කරනවා මාක්ස් බාරන්චි පොතේ 10 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ වෙතට ආපු ඒ පෝසත් තරුණයා ඔහු සොයාගෙන ආවේ සදාකාලික සදාකාල ජීවනය නමුත් යේසුස් වහන්සේ ඔහුගේ අභ්‍යන්තරයට ස්පර්ශය කරන වෙලාවේදී ඔහුගේ අභ්‍යන්තරයට කතා කරන වෙලාවේදී ඒ පෝසත් තරුණයා අපෝසත් වෙලා ඔහු ආපසු ගියා අපට නැවත උත්පාදනය සිදු වෙන්නේ අපේ අභ්‍යන්තර තුලයි නැවත උත්පාදනය කරන්නෙත් ශුද්ධාත්මයන් වහන්සේයි අපේ පාපය කියාවදී අපේ පසුතැවිලි වෙනකොට නැවත ඉපදීමේ නැමැති සේදිමෙන්ද ශුද්ධාත්මයන් වහන්ස අපව අලුත් කරමින් උන්වහන්සේ අපව ගලවනවා අපේ කාන්දුවේ නැතැන් අපට වරදින තැන් ඒ සියලුම දේවල් අපි උන්වහන්සේ වෙතට රැගගෙන යමි අපි පසුතැවිලි වෙන වෙලාවේදී ශුද්ධාත්මයන් වහන්සේ අපව සෝදා උන්වහන්සේ අපට නැවත උත්පාදනය උන්වහන්සේ අපට ලබා දෙනවා ඒ පමණක් නෙවෙයි උන්වහන්සේගේ ජීවනය අපට අඛණ්ඩව උන්වහන්සේ අපට බෙදා හරිනවා මේ දේ මේ ක්‍රියාවල් අපට සෑමදාම අපේ ජීවිතයේ සිදු වෙන්න ඕනේ මන්ද අපි ඉන්නේ වැටිච්ච පොළවක අපි ආරක්ෂිතව සිටින්න පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටින නිසායි එම නිසා අපි අද දවසත් ශුද්ධාත්මයන් වහන්සේ අපට උන්වහන්සේ උපකාරණ කරන පිණිස උන්වහන්සේ ඇරිලා ඉන්න නිසා අපි ශුද්ධාත්මයන් වහන්සේගේම වැහිලා ඉන්න පිණිස අපි උත්සාහ කරමු අපව නැවත උත්පාදනය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේය ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි